සිංහධර්ම චැනලකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ ලෝක ප්‍රසිද්ධ ෆුට්බෝල් ක්‍රීඩකයෙක් ගැන. ඔහු අපි හැමෝම දන්න ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඉතාමත් දුප්පත් පවුලක ඉපදිලා අද වෙනකොට මේ ලෝකයේ වැඩිපුරම හම්බ කරන ෆුට්බෝල් ක්‍රීඩකෙක් හැටියට තමාව පරිවර්තනය කරපු ඒ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. අපි යමු වීඩියෝ එකට. දවසක් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ෆුට්බෝල් මැච් එකකට ප්‍රැක්ටිස් කරගෙන ඉන්නකොට ඊළඟ දවසේ ලොකු ෆුට්බෝල් මැච් එකක් තියෙනවා. මෙයාට කෝල් එකක් එනවා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ තාත්තා නැති වුණා කියලා. එදින ටීම් එකේ අනිත් ක්‍රීඩකයෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝත් කියනවා ඔයා යන්න මැච් එක අපි බලා ගන්නම් කියලා. හැබැයි ඊළඟ දවසේ මැච් එක ප්ලේ කරලා ඒ මැච් එක දිනලා ඊට පස්සේ තමයි තාත්තාගේ අවසන් කටයුතු වලට ගියේ මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඒ තරමටම ෆුට්බෝල් වලට ආදරය කරපු පුද්ගලෙක් තමයි මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. හරි, දැන් යන් ඔහුගේ ජීවිත කතාවට. 1985 තමයි මොහු ඉපදින්නේ. පෝතුගල් කියන රටේ තමයි මොහු ඉපදින්නේ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇත්තටම ඉතාම දුප්පත් පවුලක තමයි ඉපදින්නේ. තාත්තා ගොවියෙක්, අම්මා එළ ගෙයින් ගෙට ගිහිල්ලා ගේ පිරිසිදු කරන ඒවා, උයන පියන දේවල්, ඒ වගේ දේවල් කරන කාන්තාවක් තමයි අම්මා. ඉතින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සාමාන්‍ය පොඩි කාලේ ඉඳලාම පොඩි දෙයකට හරි සංවේදී පුද්ගලයෙක් නුමයා. ඉතින් අම්මා හැමදාම කියන්නේ ක්‍රයි බේබි කියලා, නැත්නම් කොයිලා අඬන ළමයා කියලා තමයි කියන්නේ. පවුලේ ළමයි 4 දෙනාගෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 4 වෙනියා, ඒ කියන්නේ අන්තිමයා. ඉතින් මෙයාට එක අයියා කෙනෙකුයි අක්කලා දෙන්නෙකුයි තමයි ඉන්නේ. ඉස්කෝලෙට ගියත් මෙයා වැඩි ඉගෙන ගන්නෙ නැහැලු, සාමාන්‍ය අන්තිම බෙන්ච් එකේ තමයි ඉඳගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඉතින් දවසක් තාත්තා මෙයා ගැන කල්පනා කරනවා, අනිත් ළමයි ඔක්කොම හොඳට ඉගෙන ගත්තට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හරියට ඉගෙන ගන්න නැහැ කියන දුක තාත්තට කොහොමවත් තිබිලා දෙනවා. ඉතින් මෙයා ගෙදර ගාව තිබ්බ පිට්ටනිය ෆුට්බෝල් සෙල්ලම් කරන එක තාත්තා දැකලා දෙනවා. ඊට පස්සේ කල්පනා කරලා දෙනවා, හරි මෙයාට ඉගෙනීම හරියට එන්නේ නැති හින්දා මේ ෆුට්බෝල් පැත්තට මෙයා පොඩ්ඩක් යවමු කියලා. වයස 12දී මෙයා එතන පොඩි ක්ලබ් එකකට ගිහිල්ලා සෙල්ලම් කරනවා. ඉතින් ඒ ක්ලබ් එකේ හුඟක් හොඳට සෙල්ලම් කරපින්ද ඒ කෝච්චු තාත්තාව හම්බෙලා කියනවලු පුතා හොඳට සෙල්ලම් කරනවා කියලා. ඔහොම ටික කාලයක් සෙල්ලම් කරාට පස්සේ ඇන්ඩරීනා ස්පෝර්ට්ස් ක්ලබ් කියලා ක්ලබ් එක මෙයා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. එහෙත් හුඟක් හොඳට සෙල්ලම් කරනවලු. ඉස්කෝලේ වැඩ කටයුතු කරගෙන තමයි මෙයා මේක කරන්නේ. සමහර නිවාඩු දවස්වලට මෙයා තාත්තත් එක්කත් යනවලු, තාත්තගේ වැඩ කටයුතු වලටත් උදව් කරනවලු. ඉතින් ඔහොම ටික කාලයක් ගිහිල්ලා මෙයාට තව ක්ලබ් එකක chance එකක් හම්බෙනවා. ඒ ක්ලබ් එකේ නම National Football Club. ඒකෙත් මෙයා හොඳට සෙල්ලම් කරගෙන ඉන්නවා. ඉතින් එහෙදිත් සාමාන්‍ය කෝච් තාත්තා හම්බෙනවා කියනවලු. පුතාට ෆුට්බෝල් වල හොඳ අනාගතයක් තියෙනවා, පුතාගේ අනාගතය ගැන ඔයා බය වෙන්න එපා කියලා. ඉතින් තාත්තට හිතේ තිබ්බ දුක පොඩ පොඩ අඩු වෙනවා. මොකද අනිත් ළමයි හොඳට ඉගෙන ගත්තර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හොඳට ඉගෙන ගත්තේ නැහැ. ඉතින් ෆුට්බෝල් පැත්තෙන් මෙයා හොඳට එනව නැත්තම් හොඳට ක්‍රීඩා කරනවා කියන එක තාත්තා දැනගත්තට පස්සේ ඒ හිතේ තිබ්බ බරත් පොඩ්ඩක් අඩු වෙලා, ඔහොම ටික කාලයක් සෙල්ලම් කරලා මෙයාගේ ක්‍රීඩා හැකියාව බලලා ස්පෝර්ටිං පෝතුගල් ක්ලබ් කියන ක්ලබ් එකකට මෙයා කොන්ට්‍රැක්ට් එකක් සයින් කරනවා $1,700. ඉතින් ඒක තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පළවෙනි පඩිය. ඉතින් මේ ක්ලබ් එකෙත් මෙයා සුපුරුදු පරිදි හොඳට සෙල්ලම් කරනවා. ඉතින් මේක ටිකක් ලොකු ක්ලබ් එකක් හින්දා ඉතින් පොඩ්ඩක් ඇතුලේ කැපිලි කෙටිලි තිබිලා දෙනවා. ඉතින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ මෙයාට පොඩ්ඩක් කැපිල්ල දානවා. මේ වගේ දේවල් තිබ්බත් මෙයා සුපුරුදු පරිදි මෙයාගේ වැඩ ටික කරගෙන ගිහිල්ලා කැපී පෙනෙන ක්‍රීඩකයෙක් හැටියට තමයි ඒ ක්ලබ් එකක ඉඳලා තියෙන්නේ. ඔහොම ගිහිල්ලා තමයි මෙයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් එන්නේ. ඒ හැරවුම් ලක්ෂ්‍යය තමයි ස්පෝර්ටිං පෝතුගල් ක්ලබ් එකටයි, අපි හැමෝම දන්න මැන්චෙස්ටර් යුනයිටඩ් ක්ලබ් එකටයි. මැච් එකක් තියෙනවා, ෆුට්බෝල් මැච් එකක්. ඒ ෆුට්බෝල් මැච් එක ස්පෝර්ටිං පෝතුගල් ක්ලබ් එක දිනනවා 3-0. නැත්තම් මේ ස්පෝර්ටිං පෝතුගල් ක්ලබ් ගෝල්ස් 3යි, මැන්චෙස්ටර් යුනයිටඩ් 0යි. මේ ගෝල්ස් 3ම ගහන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. මේක බලාගෙන ඉන්නවා මැන්චෙස්ටර් යුනයිටඩ් ක්ලබ් එකේ මැනේජර්, නැත්තම් කළමනාකරු. ඔහුගේ නම ඇලෙක්ස් ෆර්ගසන්. ඉතින් මෙයා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට කතා කරනවා, ඔයා ඇවිල්ලා මැන්චෙස්ටර් යුනයිටඩ් එකට සෙල්ලම් කරන්න කියලා. ඉතින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියනවා, මගේ පඩිය කීයද කියලා. එතකොට මැන්චෙස්ටර් යුනයිටඩ් එකේ කළමනාකරු ඇලෙක්ස් ෆර්ගසන් අහන, ඔයා දැනට ගන්න කීයද කියලා. එතකොට ඔහු කියලා දෙනවා $1,200 කියලා. ඔයාට අපි දෙනවා $1,017,000. මේක තමයි ඔයාගේ කොන්ට්‍රැක්ට් එක, ඇවිල්ලා සයින් කරලා යන්න කියලා. දවසෙන් එහෙම් පිටීම ජීවිතේ අනිත් පැත්තට හැරෙනවා. ගොවියෙක්ගේ පුතෙක්, ගෙවල් වල පොඩි පොඩි වැඩවල් කරන කාන්තාවගේ පුතෙක් දවසෙන් $1,700,000 අයිතිකාරයෙක් වෙනවා. හැබැයි මෙයාගේ දස්කම් වල කිසිම අඩුපාඩුවක් තිබෙන්නේ නැහැ.
මැන්චෙස්ටර් යුනයිටඩ්ගේ මෙයා සෙල්ලම් කරනකොටත් මෙයා කැපි පෙනෙන ක්‍රීඩකේ. ඉතින් ඒකෙදි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට මෙයා ගැන පොඩි තරහක් තිබ්බා. ඉතින් ඇලෙක්ස් ෆර්ගසන්ට කියලා මේගොල්ලන් කතා කරලා තිනා. ඇයි මිලියන 17ක් දීලා මේ වගේ පොඩි කොල්ලෙක්ව ගත්තේ? දවසල යාට වයස 17යි 18යි. ඉතින් ඇයි මේ වගේ පොඩි කොල්ලෙක්ව ගත්තේ? අපි හුඟක් ක්‍රීඩකයෝ ඉන්නවා, අපේ යාළුවෝ ඉන්න හොඳ හොඳ ක්‍රීඩකයෝ හොඳ වයස්වල, ඇයි මෙයාව ගත්තේ කියලා. එතකොට ඇලෙක්ස් ෆර්ගසන් කියපු දෙයක් තමයි, මෙයා දවසකට ෆුට්බෝල් ලෝකයේ රජ කරයි, මට ආඩම්බරයක් මෙයා නියත වශයෙන් ගෙනල්ලා දෙයි කියලා. ඉතින් ඒ විදිහටම මැන්චෙස්ටර් යුනයිටඩ් එකේ මෙයා සෙල්ලම් කරනකොට ඒ විදිහටම තමයි සෙල්ලම් කරලා තින්නේ. 100%ක් මෙයාගේ දස්කම් පෙන්නලා තියෙනවා. ඉතින් මුලදී මෙයාට ජර්සි නම්බර් එක මෙයා ඉල්ලලා තින්නේ 28. හැබැයි 28 මෙයාට හම්බ වෙලා නැහැ. ඒකට හේතුව ඒක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඒ 28 ජර්සි එක දාගෙන ඉන්න හින්දා. ඊට පස්සේ ඇලෙක්ස් ෆර්ගසන් මෙයාට ගෙනහිලා දීලා තියෙනවා ජර්සි අංක 7 දාපු එක. ඊට පස්සේ ඇලෙක්ස් ෆර්ගසන් කියලා දෙනවා මේ අංක 7 කියන්නේ ඩේවිඩ් බෙකම්ගේ නම්බර් එක. ඩේවිඩ් බෙකම් ඉස්සර සෙල්ලම් කරනකොට අංක 7ෙන් තමයි සෙල්ලම් කරේ කියලා. ඉතින් අපි හැමෝම දන්නවා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ රෝල් මොඩල්, එයාගේ ඉන්ටර්වියු වලත් කියලා තියෙන්නේ එයා ඩේවිඩ් බෙකම්ගේ රසිකයෙක් කියලා. ඉතින් රොනාල්ඩෝ එක අතට අරගෙන මම ඩේවිඩ් බෙකම් වගේ අනිවාර්යෙන් සෙල්ලම් කරනවා කියලා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. හැබැයි කාලයක් යනකොට මෙයාට තිබ්බ ප්‍රශ්න හුඟක් වැඩි වෙනවා. කියන්නේ ඇතුලේ දේශපාලනය වැඩි වෙලා හුඟක් කැපිලි කෙටිලි ඇවිල්ලා එක තැනකදී එක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් එක්ක මෙයාට බහිම්බස් වීමක් වෙලා මෙයාට එක මැච් එකක් බෑන් කරනවා මේගොල්ලෝ මැන්චෙස්ටර් යුනයිටඩ් එකේ. ඉතින් මෙයාට ඇත්තටම තරහක් යනවා එකට. මොකද එයාගේ පැත්තේ කිසිම වැරද්දක් තිබ්බේ නැහැ. ඉතින් මෙයාව ඇත්තටම ටීම් එකේ කපන්න ඕනෙම කියලා තමයි ওই දේ වෙලා තියෙන්නේ. ඉතින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කරන වැඩේ ඒ කොන්ට්‍රැක්ට් එක ඉවර වුණ ගමන් එයා මැන්චෙස්ටර් යුනයිටඩ් එකෙන් අයින් වෙලා ඊට පස්සේ යනවා රියල් මැඩ්‍රිඩ් කියන ක්ලබ් එකට. එතනදී මෙයාගේ පඩිය ඩොලර් මිලියන 132යි. ඉතින් මෙහෙදි රියල් මැඩ්‍රිඩ් වල මෙයාට 2021 වෙනකම් මෙයා කොන්ට්‍රැක්ට් එක සයින් කරලා තමයි සෙල්ලම් කරන්න පටන් ගන්නෙ. ඉතින් රියල් මැඩ්‍රිඩ් ටීම් එකෙත් මෙයා කැපිපෙනන ක්‍රීඩකෙක්. ඒකත් සමහර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයොන්ට ඇල්ලුවේ නැහැ. ඉතින් ආයේ ඔය කැපිලි කෙටිලි කියන එක මෙයාගේ ජීවිතයට එනවා. ඉතින් ඔහොම කාලයක් ගිහිලා මෙයා කල්පනා කරනවා 2021 වෙනකම් මෙයා කොන්ට්‍රැක්ට් එක සයින් කරක් මෙයා මගදී මේකෙන් අයින් වෙන්න ඕන කියලා. මොකද ඇතුලේ හුඟක් දේශපාලන කේස් තියෙනවා කියලා. මෙයා එතනින් අයින් වෙලා යනවා. ඉතින් කොන්ට්‍රැක්ට් එක කලින් කඩ කරාට මෙයාට පෙනාල්ටියකුත් වදිනවා. හැබැයි ඒකත් මෙයා ගෙවලා එතනින් අයින් වෙලා දැන් සෙල්ලම් කරන්න යා ජුවෙන්ටස් කියන ඒ ක්ලබ් එකට තමයි. ඉතින් අදටත් ඔයගොල්ලෝ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මොන හරි ඉන්ටර්වියු එකක් බලවන එයා කියන එකම දේ තමයි, ඔයා කරන දේ ආදරයෙන් කරන්න, කරන රස්සාව ආදරයෙන් කරන්න, එතකොට ඔයාට ඒකෙන් ජය ගන්න පුළුවන් කියන එක තමයි. කොච්චරද කිව්වොත් එහෙම මෙයාට පොඩි කාලේදී මෙයා පළවෙනි දෙවෙනි ක්ලබ් එකේ සෙල්ලම් කරනකොට මෙයාට පොඩි පපුව අමාරුවක් ඇවිල්ලා තිනවා. ඊට පස්සේ දොස්තර මහත්තයා ගාවට කියාම දොස්තර මහත්තයා කියලා දෙනවා ඔබේ හදවත සාමාන්‍ය වේගයට වඩා ටිකක් වැඩි. මේකට ඔයාට ඔප්ෂන් දෙකක් මම දෙන්නම්. ඔයාට පොඩි කාලයක් මේ ෆුට්බෝල් එක නතර කරන්න වෙයි. ඊට පස්සේ ඊට අදාළ ව්‍යායාම් ටිකක් කරලා ඔයාට ආයෙ ෆුට්බෝල් එක පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි ශල්‍ය කර්මයක් කරන්න පුළුවන්. ඊට පස්සේ සුපුරුදු පරිදි ඔයාට ෆුට්බෝල් එක සෙල්ලම් කරන්න පුළුවන් කියලා. එතකොටත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කල්පනා කරේ ශල්‍ය කර්මයකට ගිහිල්ලා පුළුවන් තරම් මේක ඉවර කරලා දාලා ෆුට්බෝල් කියන දේ පටන් ගමු කියන එක තමයි. එයාට පොඩි විවේකයක් දෙන්නවත් කැමැත්තක් නැතුව ඒ තරම් ෆුට්බෝල් වලට ඇල්මක් තියෙන පුද්ගලයෙක් තමයි. එච්චරට ආදරය කරපු හින්දා තමයි මෙයා 2016-17 මේ ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා කියන සම්මානය මෙයාට හම්බෙන්නේ. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය 5 පාරක් මෙයා දිනා ගන්නවා. ගෝල්ඩන් බූට් සම්මානය මෙයා 4 පාරක් දිනා ගන්නවා. ඉතින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ෆුට්බෝල් ක්‍රීඩකයෙක් විතරද කියලා ඔයගොල්ලෝ මගෙන් ඇහුවොත්, එයා ෆුට්බෝල් ක්‍රීඩකයෙකුට වඩා ඉතාම උතුම් මිනිස්සෙක්. ඒකට හේතුව තමයි මෙයා නැතිබරි මිනිස්සු දහස් ගාණකට දවසකට කණ්ඩ දෙනවා. මෙයාගේ යටතේ අනාථ නිවාස හුඟක් තියෙනවා. ඊටත් අතිරේක හුඟක් ශල්‍ය කර්මයන් වලට මෙයා 100%ක් මුදල් දීලා මෙයා උදව් කරලා තියෙනවා. මේ වගේ මෙයා හැම්බ කරන හුඟක් සල්ලි මෙයා නැතිබරි මිනිස්සුන්ට තමයි බෙදලා දෙන්නේ. ඉතින් මෙයා ෆුට්බෝල් වලින් විතරක්ද මෙයාට සල්ලි එන්නේ කියලා අහුවොත් නෑ, මෙයාගේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලින් මෙයාට කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි එනවා. ඒ සල්ලි වලින් වැඩි ප්‍රතිශතයක් මෙයා මෙහෙම නැතිබරි මිනිස්සුන්ට තමයි බෙදලා දෙන්නේ. ඊට අතිරේකව මම මුලදී කිව්වා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ තාත්තා නැති වෙනවා කියලා. එයා තාත්තා නැති වෙන්නේ බීමත්කම හින්දා. හැමදාම එයාගේ තාත්තා බොනවලු. ඒක හින්දාම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පුනරුත්ථාපනය කරන්න කියලා විශාල ගොඩනැගිල්ලක් සල්ලි වලට අරගෙන මේ බීමට ඇබ්බැහි වෙලා ඉන්න හුඟක් මිනිස්සුන් ඒකට දාලා පුනරුත්ථාපනය කරන දේ මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කරනවලු. මේක තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ජීවිත කතාව. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන මොනවා හරි අපි මිස් කරලා තිබ්බා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන කතා කරා නම් අනිවාර්යෙන් ලියෝ මෙසි නැත්නම් ලයනල් මෙසි ගැනත් කතා කරන්න ඕනේ. ඊළඟ වීඩියෝ එක ලයනල් මෙසි ගැන තමයි. සුබ දවසක්.